සුබ දවසක් ඔගොලු හැමෝටම. ඉතින් මේ ඔගොලු එකතුලා ඉන්නේ සරසවි සවිය කෙමිස්ට්‍රි YouTube channel එකත් එක්ක. සුබ දවසක් කියලා කිව්වට දැන් පාන්දර 2යි වෙලාව. ඉතින් අද chemistry MCQ paper එකේ දවස 2020 chemistry MCQ paper එක තියෙන දවස. ඉතින් පාන්දර 2යි මමත් තාම ඇහැරිලා ඉන්නේ. මොකද මට හිතුණා මෙන්න මේ ඕගොල්ලෝ ගොඩක් කතා කරන්න අකමැති මාතෘකාවක්. ඔගොලු ගොඩක් බය ප්‍රශ්න වලට බය මාතෘකාවක් ගැන කතා කරන්න මේක තමයි සමතුලිතතාවය සහ Gibbs ශක්ති වෙනස පිළිබඳව කතා කරන්න. ඉතින් අපි හිමම වැඩි කතා වුණා නැහැ. අපි යමු ඉක්මනට වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක බලනවා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහලින් subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඒ දේවල් කළා ඉක්මනට මෙන්න වීඩියෝ එකට. මෙහෙම පොඩි වෙලාවයි තියෙන තා පැය කීපයක් ඇතුළත chemistry MCQ paper එකත් පටන් ගන්නවා. ඉතින් ඊට කලින් කාට හරි කැමති කැමති ළමයින්ට මේක බලන්න තමයි මම මේ දාන්න හදන්නේ. හරි. දැන් ඕගලන්ට මේ පේන ස්ක්‍රීන් එකේ පේන දේ දැක්ක ගමන් මම දන්නවා ඕගොල්ලෝ මේකට කැමති නැහැ. ගොඩක් අය මේ වගේ ප්‍රශ්නයක් අහමු උත්තර ලියන්න කැමති නැහැ. මේක තේරුම් ගන්න දන්නේ නැති හේතුව හින්දා. ඉතින් මේක මේ බොහොම පහසු දෙයක්. මේක තේරුම් කරවන්න තමයි මම මේ යන්නේ. ඉතින් අපි එහෙනම් යමු ඉක්මනටම වීඩියෝ එකට. මම දන්නවා ඕගොල්ලෝ මේ ස්ක්‍රීන් එකට කැමති නැහැ කියලා. අපි යමු වෙන ස්ක්‍රීන් එකට ගිහිල්ලා කතා කරමු මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. හරි. දැන් අපි ගත්තොත් සමතුලිතා ප්‍රතික්‍රියාවක් තියෙනවා මෙන්න මෙහෙම. X වලින් Y හැදෙන ආකාරයේ සමතුලිතා ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඔයාලා හිතන්න මේ X ගේ Gibbs ශක්තිය G1 සහ Y ගේ Gibbs ශක්තිය මං G2 කියලා ගන්න. එතකොට මේ ප්‍රතික්‍රියාවේ ඉදිරිපස ප්‍රතික්‍රියාවට අදාළව මම ඩෙල්ටා G නෝට් ගත්තොත් මට එන්න ඕනේ G නෝට් ඵල ඍණ G නෝට් ප්‍රතික්‍රියක. ඇත්තටම ගත්තොත් මොකක් හරි රසායනික සංයෝගයකට ජී නෝට් කියලා ගයක් නැහැ. එයාට තියෙන්නේ ඩෙල්ටා ජී නෝට් වගේයක්. මොකද ඒගොල්ලන්ගේ උත්පාදනයේ Gibbs ශක්ති වෙනස ඒ දේවල් තමයි අපි ගණනය කරන්නේ. ඉතින් කොහොම වුණත් අපි ඒක චුට්ටක් අමතක කරලා දාලා මේ විදිහට ගන්න හදමු. මොකද මට මේක සමතුලිතතාවයට අදාළව කියලා දෙන්න ඕනේ. අපි මේ විදිහට ප්‍රතික්‍රියාව දිලා හදමු. එතකොට මම ගත්තොත් මේකෙදි G1 විශාලයි G2 අවස්ථාව ගත්තොත් උතර මම දන්නවා ඩෙල්ටා ජී නෝට් සමානයි ඵලය වෙන්නේ G2 ඍණ G1 නෝට්. එතකොට G1 G2 වඩා G2ට වඩා විශාල හින්දා මට ඩෙල්ටා ජී නෝට් සමානයි ඍණාගයක් එන්නේ. මෙන්න මේ වගේ ඍණාගයක් තමයි ඩෙල්ටා ජී නෝට් එන්නේ. එතකොට මේක ඇවිල්ලා ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවකි. ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්. හරි. දැන් මම මොකද කරන්නේ? මේ ආපු අකයන් ටික මේ ගත්තු දත්ත ටික මම දානවා ප්‍රස්ථාරයකට. බලන්න මෙන්න මේ වගේ ප්‍රස්ථාරයකට දානවා. මේකේ මේ Y අක්ෂය මම ගන්නවා G නෝට් අගය කිලෝ ජූල් මවුලේට කියන එක අපි සලකමු. මේ පැත්තත් එහෙමයි කිලෝ ජූල් මවුලේට. X අක්ෂය මම මේ පැත්ත ගන්නවා ප්‍රතික්‍රියක. මේකට අනුව නම් X කියන අය තමයි ප්‍රතික්‍රියක. මේ පැත්ත ගන්නවා ඵල. මේකට අනුව නම් Y කියන අය තමයි ඵල. දැන් මට මේක දැක්කම පේනවා ප්‍රතික්‍රියකවල G නෝට් අගේ නැත්නම් අපි කියන ප්‍රතික්‍රියකවල අපි ගත්තේ G1 අගේ කියලා. මෙන්න මේ G1 අගේ විශාල අගයක් මම මෙතනින් මාක් කරනවා G1 කියලා. G1 අගේ විශාල අගයක් සහ ඵලවල තියෙන Y කියන එකේනාගේ ඔක G2 වගේ කුඩා අගයක් ඊට වඩා තරමක් අඩු අගයක්. එතකොට මේක ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ ඵල සෑදීමට කැමැත්තක් දක්වන ප්‍රතික්‍රියාවක් හින්දා මං ගත්තොත් මෙයාගේ සමතුලිතතාවය සමතුලිතා නීතියේ K නම් මේ K සමානයි මට ලියන්න පුළුවන් Y ගේ සාන්ද්‍රණය බෙදීම X ගේ සාන්ද්‍රණය. ඉතින් මට තේරෙනවා මේ වගේ ප්‍රතික්‍රියාවක ඉදිරිපස ප්‍රතික්‍රියාව ඩෙල්ටා G මයිනස් කියලා කියන්නේ බොහෝ විට Y ගේ සාන්ද්‍රණය වැඩි X ගේ සාන්ද්‍රණයට වඩා. ඒ කියන්නේ K අගය සමතුලිතා නීතියේ විශාලයි එකට වඩා. මෙන්න මේ විදිහේ සමතුලිතා නියතයක් තමයි මට එන්නේ. එතකොට මම මේකට අදාළ ප්‍රස්ථාරය ඇන්දොත් මේ බලන්න මෙන්න මෙහිම ප්‍රස්ථාරයක් තමයි මට එන්නේ. මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. දැන් මම මේ ප්‍රස්ථාරයේ සලකුණු කරනවා මෙන්න මෙතන සිම්පල් A කියලා සහ මෙතන සිම්පල් B කියලා. ඔයාලට මම මේ ප්‍රස්ථාරයේ තේරුම් කරවන්න මම හිතන්නම් මම මෙන්න මෙතනින් තියනවා බෝලයක්. මොකද වෙන්නේ මේ බෝලය කැරකෙමින් අන්තිමට මෙන්න මෙතනට ඇවිල්ලා නවතිනවා. මෙතනින් බෝලේ තිබුණත් කැරකෙමින් මෙතනට ඇවිල්ලා නවතිනවා. එතකොට ඔයාලා හිතන්න මේ A කියන
අවස්ථාවේ තියෙන ප්‍රතික්‍රියාවක් සැලකුවොත් ඒකින අවස්ථාවේ තියෙන ප්‍රතික්‍රියාවක් ගත්තොත් මම මේකේ අනුක්‍රමණය ගන්නවා මම මේකේ අනුක්‍රමණය ගන්නවා ඔයාලට තේරෙනවා මේකේ අනුක්‍රමණය මේ කෝණය තීටා කියලා සැලකුවොත් මේ තීටා tan තීටා සමානයි ඍණාගයක් tan තීටා කියලා කියන්නේ g වෙනස එහෙම නැත්නම් Gibbs ශක්ති වෙනස එහෙනම් මම ගන්නවා delta g නෝට් සමානයි ඍණාගයක් ඒ කියන්නේ ස්වයන් සිද්ධ වේ ඉදිරිපස ප්‍රතික්‍රියාව මම අර ඔයගලන්ට කිව්වා වගේ මේ බෝලේ කැරකි 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 ඇවිල්ලා ඉදිරිපසට ඉදිරියට ගමන් කරන විදියට වෙනවා හැබැයි මේ මේ b කියන අවස්ථාව ගත්තොත් මෙයාගේ මම අනුක්‍රමණය ගත්තොත් මෙතන ස්පර්ශකයක් ගහලා මෙයාගේ තීටා මම ගත්තොත් tan තීටා සමානයි ධනාගයක් අනුක්‍රමණය ධනාගයක් ඒ කියන්නේ මෙතන Gibbs ශක්ති වෙනස delta g නෝට් සමානයි ධනාගයක් ඒ කියන්නේ ඉදිරිපස ප්‍රතික්‍රියාව මෙන්න මේ b කියන ලක්ෂයක් වගේ තැනකදී ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ. ඕගලන්ට මේ ලක්ෂයේ පේන්න තියෙන මම මෙන්න මේ ප්‍රස්ථාරයේ මම මේ ඇඳපු වක්‍රයේ මෙන්න මේ අන්තිම තැන මෙතන ගත්තොත් අනුක්‍රමණයේ බිඳුවයි. අනුක්‍රමණයේ බිඳුවයි. ඒ කියන්නේ delta g සමානයි බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාවේදී තමයි මේ පද්ධතිය සමතුලිත වෙන්නේ. මොකද ඕගොල්ලෝ දන්නවා සමතුලිතතාවයේදී delta g සමානයි බිඳුවක් වෙන්න ඕනේ. delta g සමානයි බිඳුවක් වෙන්න ඕනේ. ඉතින් ඕගලන්ට පේනවා මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් සමතුලිත අවස්ථාව මෙතනින් මේ කැපෙන අවස්ථාව ගත්තොත් k සමානයි පළවල සාන්ද්‍රණය බෙදීම ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය. එහෙනම් ඕගලන්ට තේරෙනවා මෙහෙම ගත්තා මේ වගේ අවස්ථාවක නම් k කියන එක නා අනිවාර්යෙන් එකට වඩා වැඩි අගයක් විය යුතුයි. එකට වඩා වැඩි අගයක් විය යුතුයි. හරි අපි මේ වගේම තවත් විනින් විදියකට විස්තර කරන ප්‍රස්ථාරයකට යමු බලන්න මම ඒ ප්‍රතික්‍රියාවත් ගන්නවා x y සමතුලිතතාවයේ ඉන්න ප්‍රතික්‍රියාවක් විදිහට මෙයාට ගන්නවා මම පුරුදු විදිහටම g1 කියලා Gibbs ශක්තියගේ මෙයාට ගන්නවා g2 කියලා මේ අවස්ථාවේදී මම ගන්නවා g1 කුඩයි g2 විශාල අවස්ථාව එහෙමනම් මම දන්නවා delta g0 සමානයි g0 පළ ඍණ g0 ප්‍රතික්‍රියක එහෙමනම් delta g0 සමානයි g2 ඍණ g1 එතකොට g2 විශාලයි g1 කුඩා හින්දා මට එනවා delta g0 සමානයි ධනාගයකි ඒ කියන්නේ ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ බලන්න මම මේකට අඳිනවා කලින් ඇඳ වගේම ප්‍රස්ථාරයක් මේ වෙතදී g අගේ කිලෝ ජූල් මවුලයට කියලා මම සැලකුවොත් මේ පැද g අගේ කිලෝ ජූල් මවුලයට මෙන්න තියෙනවා ප්‍රතික්‍රියක මේ පැත්තේ තියෙනවා ඵල මේ පැත්තේ තියෙනවා ඵල. එතකොට මම දැන් දන්නවා ප්‍රතික්‍රියකවල අගය g1 අගය කුඩයි ඵලවල එන g2 අගයක් ඒක විශාලයි. දැන් එහෙනම් මට අවශ්‍ය ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ වගේ. එතකොට මේ තියෙන්නේ delta g0 සමානයි මේකේ අපිට පේනවා ධනාගයක්. delta g0 ධනාගයයි. කලින් ඇඳ එක බැලුවොත් මේකේ delta g0 එන්නේ ඍණාගයක්. delta g0 ඍණාගයක් ඵල ඍණ ප්‍රතික්‍රියක ඍණාගයක් එන්නේ. හරි. දැන් අපි මේකේ තියෙන ලක්ෂ නම් කරගෙන ගියොත් මම මෙතනට දාන්නම් A ලක්ෂය කියලා මෙතනට දාන්නම් B ලක්ෂය කියලා A ලක්ෂය හරහා මම ස්පර්ශකයක් ගහලා තීටා ගේ ගන්නවා මම දන්නවා tan තීටා සමානයි ඍණාගයක් ඒ කියන්නේ delta g සමානයි ඍණාගයක් tan තීටා වලින් කියන්නේ Gibbs ශක්ති වෙනස අනුක්‍රමණය වගේ Gibbs ශක්ති වෙනස දෙන්න delta g ඒ කියන්නේ මෙන්න මේ ඒ අවස්ථාවේදී ප්‍රතික්‍රියාව ඉදිරිපස ප්‍රතික්‍රියාව මෙන්න මේ A කියන අවස්ථාවේදී ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ වේ. B කියන අවස්ථාව ගත්තොත් මේ හරියෙන් අර මං කිව්වා වගේ බෝලයක් තිබුණොත් ඉස්සරහට නෙමෙයි යන්නේ ඒක පිටිපස්සට. ඒ කියන්නේ ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නැහැ. එහෙමනම් B කියන අවස්ථාවට ගත්තොත් බලන්න එතන ස්පර්ශකයක් ගැහුවොත් tan theta එන්නේ ධනාගයක්. ඒ කියන්නේ tan theta කියන්නේ delta g සමානයි ධනාගයක්. එහෙමනම් ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නොවේ. මේ වගේ අවස්ථාවකදී ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයන් සිද්ධ නැහැ පසුපස ප්‍රතික්‍රියාව තමයි හොඳින් ස්වයන් සිද්ධව සිදු වෙන්නේ බලන්න මේ ප්‍රස්ථාරෙත් මෙන්න මේ ලක්ෂය මෙතන මම ගන්නම් c ලක්ෂය කියලා මෙයා ගත්තොත් මෙයාගේ අනුක්‍රමණය බිඳුවයි delta g සමානයි බිඳුවයි ඒ කියන්නේ සමතුලිතතාවයේ පවති පවතින අවස්ථාව එතකොට මෙන්න මේ වගේ ස්ථානයකට සමතුලිතතාවයේ ඉන්නකොට මම සමතුලිතා නියතය ලිව්වොත් මෙන්න මේ කියන අවස්ථාවට බලන්න සමතුලිතා නියතය සමානයි k නම් මම දන්නවා k සමානයි මේකේ ඵලය වෙන්නේ y ඵලය වෙන්නේ y ප්‍රතික්‍රියක වෙන්නේ x y වල සාන්ද්‍රණය
බෙදීම x වල සාන්ද්‍රණය. එතකොට මේ අවස්ථාවේදී y වල සාන්ද්‍රණය අඩුයි x වල සාන්ද්‍රණය වැඩි. ඒ කියන්නේ k කුඩයි එකට වඩා. එකට වඩා අඩු වගේ. එතකොට මේ විදිහට පුළුවන් අපිට ඔය ඩෙල්ටා g ප්‍රස්ථාර සමතුලිත අවස්ථාවේදී ඩෙල්ටා g ප්‍රස්ථාර පහදා දෙන්න. මොකද්ද මොනවද මේ තැන්වලදී වෙන්නේ? ඩෙල්ටා g යගේ ධන අගයක්ද? ඩෙල්ටා g යගේ ඍණ අගයක්ද? එහෙම නැත්නම් සමතුලිතතාවයේ තියෙන තැනක්ද? මෙන්න මේ දේවල් මේ මං කියපු විදිහට පහදලා දෙන්න පුළුවන්. එහෙනම් දැන් අපි මේ කරපුවා ටික සාරාංශයකට ගියොත් අපි ගත්තොත් මේ වගේ ප්‍රස්ථාරයක් කෙන එකක් බලන්න. මෙහෙම ප්‍රස්ථාරයක් කෙන එකක් ගත්තොත් මේ තියෙන ප්‍රතික්‍රියක නම් මේ තියෙන ඵල නම් එතකොට මෙතන තමයි ඩෙල්ටා g සමානයි බිඳුව වෙන අවස්ථාව. මේක තමයි සමතුලිතතා ලක්ෂය. එතකොට මෙතනයි මෙතනයි වෙනස. මේක තමයි ඩෙල්ටා g. මේකට අනුවනම් ඩෙල්ටා g කුඩයි එකට. එකට වඩා අඩු අගයක් එන්නේ ඍණ අගයක්. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලන්ට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ආවොත් මේ තියෙන ප්‍රතික්‍රියක මේ පැත්තේ ඵල මේ පැත්තේ g යකේ කිලෝ ජූල් මවුලයට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ආවොත් බලන්න මෙන්න මෙහෙම යන එකක් එනවා. ඒ කියන්නේ මේකෙදි සමතුලිතතාවටපත් වීමේදී ඵල සෑහෙන ප්‍රමාණයක් හැදිලා තියෙන මේ වගේ අවස්ථාවක. උතර මේක මේක ඇවිල්ලා ඵල දෙසට නැඹුරු වූ ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේක ඩෙල්ටා g සමානයි ඍණ අගයක් ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්. මේක සමතුලිතතාවයේ ගත්තොත් k ගත්තොත් ඵලවල සාන්ද්‍රණය බෙදීම ප්‍රතික්‍රියක. එතකොට මේකේ k අගය ගොඩක් විශාලයි එකට වඩා. ඒ කියන්නේ මේක ගොඩක් අර සමතුලිතතාවයේ පවතින එකකුත් නෙමෙයි. කෙලින්ම ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනම ප්‍රතික්‍රියාව. මොකද මේක සමතුලිතතාවයේ තියෙන ගොඩාක් ඵලපැත්තට නැඹුරු වෙන්න. ගොඩාක් ඵලපැත්තට නැඹුරු වෙන විදියට තියෙන්නේ. අපි කලින් ඇඳ ප්‍රස්ථාරයේ ආයි පාරක් මතක් කරොත් මේ තියෙන්නේ ඩෙල්ටා g නම් මේ ඩෙල්ටා g සමානයි ඍණ අවස්ථාව. ඒ කියන්නේ ඩෙල්ටා g කුඩයි එකට වඩා. එකට වඩා කුඩා වෙන අවස්ථාව. ඩෙල්ටා g කුඩයි බිඳුවට වඩා. ඒ කියන්නේ ඍණ අගයක් ලැබෙන අවස්ථාව. මේ පැත්තේ ලක්ෂයක් ගත්තොත් මේ විදියට මේකේ ඩෙල්ටා g සමාන අනුක්‍රමණයේ ධන අගයක්. ඒ කියන්නේ ඩෙල්ටා g විශාලයි බිඳුවට වඩා. ඒ කියන්නේ ධන අගය කියන එක. හරි. අපි තව ප්‍රස්ථාරයක් ගත්තොත් මේ වගේ බලන්න මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක්. මේ තියෙන ප්‍රතික්‍රියක මේ තියෙන ඵල g අගය කිලෝ ජූල් මවුලයට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ගත්තොත් එතකොට මේකේ මෙහෙම 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 ගිහිල්ලා ප්‍රතික්‍රියක වල ඇති මෙන්න මේ හරි. එතකොට බලන්න මම මෙතනින් කියලා ගත්තොත් ඩෙල්ටා g කියලා කියන්නේ මෙන්න මේක. උතර ඉදිරිපස ප්‍රතික්‍රියාවට ඩෙල්ටා g සමානයි ධන අගයක්. විශාල ධන අගයක්. ඒ කියන්නේ ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ නොවේ. ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයංසිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ එක සමතුලිතතාව අවස්ථාව ගත්තොත් මෙන්න මේ වගේ ධනක තමයි සමතුලිතතාවයේ තියෙන්නේ. බලන්න මේක තමයි සමතුලිතතාව තියෙන ලක්ෂය. මේක තමයි ඩෙල්ටා g සමානයි බිඳුව සමතුලිතේ. එතකොට මේකට මම ලිව්වොත් සමතුලිතා නීතියේ k සමානයි ඵල ඍණ ප්‍රතික්‍රියක සාන්ද්‍රණයන් විදියට මම දන්නවා ඵල ඊටමත් අඩුයි ප්‍රතික්‍රියක ඊටමත් වැඩි අවස්ථාවක්. එතකොට k අගේ එන්නේ ගොඩක් කුඩයි එකට වඩා. එකට වඩා ගොඩක් කුඩා අගයක් එන්නේ k කියන එක. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැ වගේ. ඊටමත් 10 ඍණ ගාණක් එන්නේ. 10 බල ඍණ ගාණක් එන්නේ. එතකොට සිදු නොවනවා හා සමානයි. උතර බලන්න මේ වගේ එකකට අපි කියනවා ඵල සෑඳීමට නැඹුරු නොවන එනම් සමතුලිතතා ලක්ෂය ප්‍රතික්‍රියක වලට තදාසන්න වූ ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ සමතුලිතතා නියතයේ ගොඩක් කුඩයි එකට වඩා. අපි යම් උඩායි ප්‍රස්ථාරයට මේ වගේ හක් ගත්තොත් මේකේ සමතුලිතතා නියතයේ මෙන්න මේ ඩෙල්ටා g කියන එක සමතුලිතතා ලක්ෂය මෙන්න මේ වගේ අවස්ථාවකදී. උතර මේක තමයි ඩෙල්ටා g සමානයි බිඳුව අවස්ථාව. ඒ කියන්නේ සමතුලිතතා අවස්ථාව. මේකේ අපි ඩෙල්ටා g අගය ගත්තොත් ඩෙල්ටා g සමානයි ඍණ අගය. ගොඩාක් ඍණ අගය. ඒ කියන්නේ ඵල සෑදීමට නැඹුරු වේ. මෙන්න මේ වගේ එකකට අපි කියනවා සමතුලිතතා නියතයේ ඵල දෙසට නැඹුරු ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ ඵලවලට තදාසන්න ප්‍රතික්‍රියාවක්. මේකේ අපි ගත්තොත් සමතුලිතතා නියතයේ k සමානයි ඵල බෙදීම ප්‍රතික්‍රියක සාන්ද්‍රණය. එතකොට ඵල සාන්ද්‍රණය මේකේ ගොඩක් ඉහළයි. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය සෑහෙන්න අඩුයි. එතකොට k කියන එකේ ගොඩක් විශාලයි එකට වඩා. ඒ කියන්නේ මේකේ සමතුලිතතා නියතයේ සෑහෙන්න වැඩි 10 බල අගයක් තියෙන අගයක්. දැන් අපි මේ වගේ ප්‍රස්ථාරකින් උගලන්ට එන්න පුළුවන් ප්‍රශ්න ගැන කතා කරොත් ඔයාලට දෙයි මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් විභාගෙදී. මේ වගේ ප්‍රස්ථාරයක් දෙයි කිලෝ ජූල් මවුලයට දීලා කියයි මේවා යගයන් දෙයි
මුලින්ම කියයි ප්‍රතික්‍රියාවදී x වලින් y හැදෙන ආකාරයේ ප්‍රතික්‍රියාවක් උතුරු ප්‍රතික්‍රියක x ඵල y උගලන්ට කියයි වුණා නම් ඩෙල්ටා g නෝට් ගණනය කරන්න කියලා. ඉතින් උතුරු උගලන්ට තියෙන්නේ මෙන්න මෙතන මේ යගේ අපි හිතමු g1 කියලා. මේ යගේ ගත්තොත් g2 කියලා හිතුවොත් ඩෙල්ටා g නෝට් සමානයි g2 නෝට් ඍණ g1 නෝට්. එතකොට මේකට අනුව ඩෙල්ටා g නෝට් සමානයි ඍණාගයකි. ඊළඟට කියයි උගලන්ට යම් ලක්ෂයක් දීලා මෙන්න මේ වගේ ඒ ලක්ෂයක් දීලා ඒ ලක්ෂයේ ප්‍රතික්‍රියාව නැඹුරු වන්නේ ඉදිරිපසටද පසුපසටද කියලා අහයි. උතුර ඔයගලන්ට කරන්න තියෙන්නේ මේකේ ගත්තා ඉදිරිපස ප්‍රතික්‍රියාව ගණන් ගත්තා අනුක්‍රමණය ගත්තා තීටා කෝණය tan තීටා ඍණාගයක් ඒ කියන්නේ ඩෙල්ටා g ඍණාගයක් ඒ කියන්නේ ඉදිරිපස ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිදුවේ. ඕගලන්ට මෙන්න මේ සමතුලිතතාව ලක්ෂයේ ඩෙල්ටා g සමානයි බිඳුව වෙන ලක්ෂයේ අගයන් දුන්නොත් ප්‍රතික්‍රියක හා ඵලවල මෙන්න මෙතන අගයන් දුන්නොත් සමතුලිතා ඊළඟට හයි සමතුලිතා නියතය ගණනය කරන්න කියලා. උතුර තියෙන ඕගලන්ට මෙන්න මේ ඩෙල්ට අනුක්‍රමණය සමානයි බිඳුව වෙන ලක්ෂය අරගෙන ඒක තමයි සමතුලිත ලක්ෂය k සමානයි ඵලවල සාන්ද්‍රණය බෙදීම ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය ඕගලන්ට දීලා තිනවා k යගේ ගණනය කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ ආකාරයේ ප්‍රස්තාර තමයි සහ ප්‍රස්තාර ආශ්‍රයෙන් අහන ගණන් තමයි ඔගලන්ගෙන් මේ පාඩමේදී අහන්නේ. ඉතින් ඕක මහා ලොකු දෙයක් නෙමෙයි. ඔගලන්ට මේක බොහොම පහසුවෙන් පොඩ්ඩක් හිතලා කරන්න පුළුවන් මේක කොහොමද එන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔගොල්ලෝ මේක ගැන යම් දැනුමක් ලබා ගන්න ඇති. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලට හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න, ඔගලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. ඒ වගේම ඔගලගේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න. ඔයගලන්ට මේකට එකතු කරන්න තියෙනවා නම් එහෙම නැත්නම් මේකේ මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒ දේවල් හැම එකක්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් ඔයගලන්ට සුබ දවසක් වගේම හොඳට කෙමිස්ට්‍රි MCQ පේපර් එක ඔගොල්ලෝ කරන්න.